මන්තම මේ දැන් පහුගිය දවස්වල අපි දැක්කා අගමැතිවරයා විවිධ රටවල ලම්කීපයක ජපානයෙන් අරේ මේ ආධාර හම්බ වෙනවා එහෙම ඩොලර්ස් හම්බ වෙනවා කියන කතාව කිව්වා. ඔය කියන ඉක්මනට ඒ මොකක් හරි ක්‍රමවේද නිකන් සාක්කුවෙන් අරගෙන තවත් සාක්කුවට දානවා වගේ වැඩක් නෙමෙයිනේ. ඔය කියන කතාව ප්‍රායෝගිකයිද මේ අග්‍රාමාත්‍යවරයා කියන මේ කතාව? මම එතුමාය කතාව නම් ඇහුවේ නෑ. නමුත් අපි දැන් අප්‍රේල් 12 වෙනිදායි නම් ජපානය, චීනය, ඉන්දියාව වගේ රටවල් වලින් ගත්ත ණය ගෙවන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා තාවකාලිකව. ඒ තත්ත්වය යටතේ ඒ රටවල් වලින් තවත් ණය ලබා ගැනීම මම හිතන්නේ පහසු කාර්යයක් කියලා. මේ වෙලාවේ අපි දැන්ට කරන්න ඕනේ මේ බහුපාර්ශවීය ණය අපි ගෙවන බව පුරුදු වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝක බැංකුවේ, ආසියානු සම්බන්ධ බැංකුවේ හා ආසියානු යටිතල පහසුකම් බැංකුවේ ණය. ඉතින් මේ ආසියානු සම්බන්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ වැඩි කොටස් තියෙන්නේ ජපානයටයි ඇමරිකා එක්සත් ජනපදයටයි. ආසියානු යටිතල පහසුකම් බැංකුවේ වැඩි කොටස් තියෙන්නේ චීනයට. ඉතින් ඒ නිසා ඒ රටවල් වල දැන්ටමත් මේ රටේ ආයෝජනය කරන්න සංවර්ධන කටයුතු වලට යම් යම් මුදල් ලබා දීලා තිබෙනවා. දැන් මම කිව්වේ ඒකයි ඩොලර් බිලියන 2ක් පමණ. ඒ කියන්නේ වෙනත් කටයුතු වලට යොදවන්න ඇවිල්ලා ඒ වගේ යොදවපු නැති ධනයක් මේ රට ඇතුලේ තියෙනවා. ඒවා අපි කියන්නේ මේ රීපර්පස් කරන්න කියලා. එහෙම නැත්නම් මේ දිස් මේ කියන්නේ ඩිස්බර්ස් කරලා නැති දැනට වෙනත් කටයුතු වෙන් කරලා නැති මේ ධනය අපේ මූලික දේවල් වලට. ඒ කියන්නේ ඖෂධ, ආහාර, පොහොර සහ ඉන්ධන මේ සඳහා යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපි පැත්තක ඉඳන් අපි නැතුව අපි රට එකමුතු වෙලා සියලුම දේශපාලන පක්ෂ වල අපේ රටේ ජනතාවයි මේ බඩගින්න ඉන්නේ. ඒ නිසා අපේ පුළුවන් ආකාරයෙන් මේ ජාත්‍යන්තර ආයතන වලට මේ ආයතනය සිදු කළ යුතුයි. අපි දේශපාලන වේදිකාවේ මේ රටේ ජනතාව විඳින මේ දුක අපට තවත් වඩාත් දරා ගන්න බැහැ.